විජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී මා භූසමිඳුන් ලංකාවට දායාද කළ යාපාපටුන දිග්විජය කළ සුන්දර දඹකොළපටුන පුණ්‍ය භූමිය අද දවස දක්වාම ඉතාම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන විජයශ්‍රී ජයශ්‍රීමා භූසමිඳුන් මෙන්න මේ මුහුදු තීරයේ ශේෂේදී තමයි දේවානම්පියතිස්ස මහරජතුමන් කරවතක් මේ දීමින් තාම දෝති ලක්දරණක අපේ ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මවාගත් WP Vision සීමාවෙන් එහා දකින්නට මේ සුන්දර ස්ථානය ඈත අතීතයේදී සම්බිලිතුරේ නම් ග්‍රාමයට අයත් බව ඉතිහාසය පෙන්වා දෙනවා සත්‍ය වශයෙන්ම මේ සුන්දර මුහුදු තීරය එදා වසර 2500කට පෙර ස්වභාවික වරායක් මහින්දාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් කාන්තාවන් පැවිදි කිරීම සඳහා අනුග්‍රහ කරනු පිණිස සංදේශයක් රැගෙන අරිට්ට ඇමතිවරයා දඹකොළපටුනෙන් නැව් නැග දූත පිරිසක් සමග ඉන්දියාවේ විශාකාපටුනෙන් ගොඩබැස කාලිංග දේශයේ ධර්මාශෝක අධිරාජ්‍යා බැහැදැක මෙම සංදේශයේ භාර දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංඝමිත්තා මහරහත් දෙරණිය ප්‍රමුඛ ශිල්ප ශ්‍රේණි කුලයන් 18කට අයත් පිරිසක් සහ දෙරණින් වහන්සේලා 11 නමක් සමග මහා බෝධියේ ශාකා අංකුරයක් සමග බොහෝ පිරිසක් මේ ජම්බකෝල පට්ටන ස්ථානයෙන් ශ්‍රී ලක් දෙරණට වැඩම කොට තිබෙනවා. සත් දිනකින් දඹකොළ පටුනට ළඟා වූ මහරහත් දෙරණිය ප්‍රමුඛ පිරිස ඉතා භක්තියෙන් පිළිගෙන දේවානම්පියතිස්ස මහරජතුමන් සත් දිනක් මෙම ස්ථානයේ සුවිශේෂී මණ්ඩපයක් සදවා බෝධි පූජාවක් සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙය ලංකා ඉතිහාසයේ ප්‍රථම බෝධි පූජාවයි. ශ්‍රීමා බෝධින් වහන්සේ කියන්නේ ලංකාවේ කුදුමහත් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් පූජනීය වස්තුවක්. ශ්‍රීමා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කළ පළමු ස්ථානය තමයි මේ තියෙන්නේ. මේ ස්ථානයේ ඉතාමත්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඒ කාලේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමන් මුහුදේ කරවටක් ගිලි තමයි ජයශ්‍රීමා බෝධින් වහන්සේ ලක් දෙරණ තලයට පිළිගන්නා ලද්දේ. ඉතින් මේක අතීතයේ හඳුන්වලා තියෙන ජම්බකෝල පට්ටන කියලා. ඉතින් අද අපි යාපන සංචාරයේ එක සුන්දර ස්ථානයක් තමයි මේ දඹකොළ පටුන කියලා කියන්නේ. අපි මෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව දැන් විමසලා බලමු. රුවල් නැවකින් ජම්බකෝල පට්ටන සොඳුරු වරායට පැමිණි මහරහත් දෙරණිය ප්‍රමුඛ දූත පිරිස ඉතාම භක්තියෙන් පිළිගත් දෙවන පෑතිස් රජතුමන් ලංකේශ්වර නරේන්ද්‍රතෙම ප්‍රීති වාක්‍ය පවත්වමින් ග්‍රීවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයා සමග මහා බෝධිය හිසින් දරාගෙන වෙරළට අවුත් සොඳුරු මණ්ඩපයක් තනවා ලංකා රාජ්‍යයෙන් පුදන ලද්දේය. නරේන්ද්‍රතම තමන්ගේ රාජ්‍යයේ 12 කුල ජනයන්ට පමුණුවා තෙමේ දොරටුපාල තන්හි සිට 3 දිනක් විවිධ පුද පූජා සිදු කරන ලද්දේය. ඉතිහාසයේ දැක්වෙන අන්දමට මේ ලංකා රාජ්‍යයෙන් පුදනවා යන අර්ථයේ තේරුම
ලංකාවේ ආදායම එදින ආදායම මේ පූජාවල් සඳහා වියදම් කරන බවයි. කෙසේ වෙතත් ඉන්පසුව මේ වෙනුවෙන්ම විශේෂයෙන් සූදානම් කළ විශේෂිත රතයකට බෝධින් වහන්සේ නංවා දඹකොළපටුනෙන් පිටත්ව රජ හා සංගමිත්තා රහත් දෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා සමග මහා පිරිස දින 14ක් තිස්සේ ගමන් කොට අනුරාධපුරය දක්වා පැමිණ තිබෙනවා. එම බෝධිය රෝපණය කිරීමේදී සියල්ලෝම බලා සිටියදීම අෂ්ටඵල බෝධින් වහන්සේලා හටගත් බව ඉතිහාසය සඳහන් කරනවා. එය වේගෙන් රියන් 4 දක්වා වැඩුණු බවත් මහාවංශය සඳහන් කරනවා. එම බෝධින් වහන්සේලා 8 නමින් එක් නමක් දඹකොළපටුනේ රෝපණය කරවීමට රජතුමා පියවරගෙන තිබෙනවා. සෙසු බෝධින් වහන්සේලා තන්තිරි මලය, තූපාරාමය, ඉසුරුමුණිය, පළමුවයි හිසෑමලුහි, සඳගිරි ආරාමය, කාජර ග්‍රාමය සහ සඳුන් ගමය යන ආගමික ස්ථානවල රෝපණය කොට තිබෙනවා. ඉතින් ජම්බකෝලපට්ටන සුඳුරු වරාය රැක ගැනීම ඔබේ සහ මගේ වගකීමක්.